මේත් ඔබ විසින්ම යොමු කරන ලද ප්‍රශ්නයක් අපි මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ අත්දැකීම් සමහරක් අය ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම සත්කමක් සිද්ධ කරන විට හදිස්සි අනතුරකදී යම් යම් පුද්ගලයෝ ඉහළ සිට තමන්ගේ ශාරීරිය දෙස බලා සිටි බවට යම් යම් තොරතුරු ඉදිරිපත් කරනවා. අදහස් දක්වනවා. එසේ ශරීරයෙන් වෙන්ව ගිය විඥාණයට බැහැරට යාමට හා නැවත පැමිණීමට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයකින් බැස ගැනීමකින් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියලා. මෞකුසකට බැස ගන්නවා, එක්ක බිත්තරයකට බැස ගන්නවා, එක්ක ඕපපාතික උපතකට යනවා, නැත්නම් අර පණුකුලයක වගේ උප්පත්තියක් සකස් කරගන්නවා. ඔය හතරෙන් එකකට විඥානයේ බැස ගන්න ඕනේ. ඒ බැස ගැනීමකින් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට උතුම් රහත් ඵලයට පත් උනා වූ රහතන් වහන්සේ තුල පමණයි තමා තුලින්ම පිරිනිවි යන වෙලාවේ විඥානය නිවිලා යන්නේ. තමා තුලින්ම නිවි යනවා, ආයිමත් බාහිර උපාදානයකට යන්නේ නැහැ. එතකොට ඉන් මෙහා නොනා කොතනකදීවත් විඥානීය රූපයකින් බැස ගැනීමකින් තොරව පැවැත්මක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයක්. ඒ නිසා යම් කෙනෙක් සත්කමකට භාජනය වෙද්දී යා කියනවා නම් මගේ විඥානය මෙතනින් බැහැරට ගිහිල්ලා මේ සියල්ල උඩ ඉඳන් බලාගෙන ඉඳලා ආයිමත් ආවා කියන කාරණේ නොනා කොතනකවත් ධර්මයට ගැලපෙන්නේ නැහැ. විඥානයේ බැහැරට ගියා නම් අනිවාර්යයෙන්ම එතන උපතක් සිද්ධ වෙයි ජාතියක්. එතකොට ජාතියක් සිද්ධ වුණා නම් උපවම වශයෙන් භූත ස්වභාවයේ සත්වයක් බවට පත් වුණා නම් ආයිමත් එයාට ඕන ඕනේ වෙලාවට ආයිමත් මේ රූපෙට බැස ගන්න බැහැ. එතකොට මේ රූපේ මලකඳක් බවට පත් වෙලානේ නේ, සත්කම කරන රූපය මලකඳක් බවට පත් වෙලා. විඥානයේ බැහැරට ගියාගෙන සත්කම කරනා වූ රූපය මලකඳක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට බැහැරට විඥානයේ ගියා නම් අනිවාර්යයෙන්ම රූපයකට බැස ගන්න ඕපපාතික උපතකට යන්න ඕනේ. ඒ නිසා ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එහෙනම් දැන් මෙතනදී සිද්ධ වෙන්නේ නෝනා යම් කෙනෙක් සත්කමකට භාජනය වෙද්දී අපි කියමු බයිපාස් සත්කමකට භාජනය වෙනවා කියලා. එයා එක ශණයෙන් සත්කමට යොමු වෙන්නේ නැහැ. සමහර විට යා මාසයක් දෙකක් තුනක් ඊට අදාළ පරීක්ෂණ කරලා ඒ සෑම දෙයක්ම කරලා ඒ සත්කම් කරපු අයගෙන් ඒවා ගැන විස්තර අහලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබලා පොත්පත් වලින් ඒ සත්කම් පිළිබඳ විස්තර කියවලා දැකලා සෑහෙන අධ්‍යයනයක් යා සත්කමට පෙර ආතුව ලබනවා. තේරෙනවද? එයා අනිත් සත්කම් කළා වූ පින්වතුන්ලා සත්කම් කරපු ආකාරය මනසින් දකිනවා, පතපොතින් දකිනවා, රූපවාහිනියෙන් දකිනවා, මේවා කරලා එයා නිරේතුරව සත්කම කරන්න ඉස්සෙල්ලා නෝන ලොකු අධ්‍යයනයක් ඒ සම්බන්ධව ඇති කරගන්නවා. දැන් ඕනම සත්කමක් එහෙමනේ එක ශණයෙන් ගිහිලා සත්කම් කරන්නේ නැන්න ඕන. ඊට යම් කාල පරාසයක් දීලා ඊට අදාළ පරීක්ෂණ කරලා මේ සත්කම කරන කෙනා නිරේතුරවම මේක එයා තුල වැඩිලා තියෙන්නේ. එයා තාම සත්කම කරලා නැහැ. නමුත් එයා දන්නවා කොයි ආකාරද මේ සත්කම් වෙන්නේ. දොස්තර මහතුරු වට කරගෙන මේ විදිහේ මේ සෑම දෙයක්ම එයා මනසින් දැන් අධ්‍යයනය කරලායි තියෙන්නේ. එතකොට මෙන්න මේ අධ්‍යයනය තමයි නෝනා අර සත්කම කරන වෙලාවේ සිහි නැතිවීමත් සමගම අර සිහිනයක් දකිනවා වගේ යා දකින්නේ. තේරෙනවද? එහෙම නැතුව විඥාණයට බැහැරට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කියන කාරණේ ධර්මානුකූලව කොතනකවත් ගැළපීමක් නැහැ. ඒ නිසා එතනදී යා දකින්නේ යා සත්කමට පෙර ආතුව මනසින් වැඩුවා වූ දේ, මනසින් දැක්කා වූ දේ, අපි අර දවල්ට දකින දේ රැයට හීනෙන් දකිනවා වගේ අර සත්කම කරන වෙලාවේ යා මනසින් නොනා අර දැක්කා වූ දේ තුලින් එයා මේක මතු කරලා දකිනවා. නැතු එයා කරන සත්කම දකින්නේ නැහැ. නිරේතුරුවම දැන් එයා දන්නවනේ මේ සත්කම කරද්දී කවුද දොස්තර මහත්තයා මේක කරන්නේ කියලා. එයා දන්නවනේ මේ කරන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ රූපයන් යාට මැවිලා පේනවා නෝනා. එහෙම නැතුව විඥාණය බැහැරට ගිහිල්ලා කියලා කතාවක් නෙමෙයි. ඒ නිසා විඥාණය බැහැරට යනවා නම් අනිවාර්යෙන් මේක උපතකට යා යුතුමයි. ඒක ධර්මතාවයක්. තේරෙනවද? ඒ කියන්නේ මේක මලකඳක් බවට පත් වෙලා උපතකට යා යුතුයි. ඒ වගේමයි නෝනා අපි නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට ඒ නිරෝධ සමාපත්තියේදී අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා නිරෝධ සමාපත්තියේ සමවදින රහතන් වහන්සේට නිරතුරුවම ශරීරයේ උණුසුමක් තියෙනවා. ආයුෂයක් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රසන්න භාවයක් තියෙනවා. නමුත් විඥානයේ ශරීරය තුල නැහැ කියන කාරණයක්. දැන් මෙන්න මේ කාරණයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අර රූපයකට බැස ගැනීමෙන් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියන ධර්මයට අභියෝගයක් වෙනවා. ඒක මොකද මෙතනදී කියනවා නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේ තුල ආයුෂය තියෙනවා, ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය තියෙනවා, උණුසුම තියෙනවා. නමුත් විඥානයේ ශරීරයෙන් බැහැර වෙලා කියලා.
ඉතින් එහෙමනම් විඥානයේ ශරීරයෙන් බැහැර වුණා නම් ඒක අර බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කළා වූ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එතනදී විඥානයේ ශරීරයෙන් බැහැර වුණායි කියන කාරණේ ධර්මානුකූලව අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මුලින් දේශනා කළා වූ ධර්මයට අදාළව අපිට ගලපලා කියන්න බැහැ. එහෙම බැහැර වුණා නම් මෙතන අනිවාර්යයෙන්ම මලකඳක් බවට පත් වෙන්න ඕනේ. ඒ බැහැර ගියා වූ විඥානය කොහේ හරි නැවත ප්‍රතිසන්දියකට යනවා. නමුත් ඒ කවදාකවත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කරලයි තින්නේ. ඒ නිසා තෘෂ්ණාව නිරෝධය කරපු නිසා උපාදානය සකස් වීම නැහැ. තේනද? එහෙනම් මෙතනදී අපි දකින්න ඕනේ මේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ තුල ආයුෂය තියෙනවා, උණුසුම තියෙනවා, ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය තියෙනවා. ඒ වගේම විඥානය බැහැරට යනවායි කියන කාරණය නෙමෙයි. එතෙන්දී නෝනා විඥානය සියුම් භාවයට පත් වෙලා තේනද? බල රහිත භාවයට පත් වෙලයි ඒ නිරෝධ සමාපත්තිය තුල රහතන් වහන්සේ තුල විඥානය පවතින්නේ. තේනද? බල රහිත භාවයට පත් වෙලා බල රහිත භාවයට පත් වෙනවා කියන කාරණේ මම අදහස් කරන්නේ අපේ සූත්‍රගත ධර්මයේ තියෙනවා අතීතයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ කවදාකවත් බිංවතුන් ගැවසෙන තැනක මිනිස්සුයෝ එහෙම යන තැනක කවදාකවත් නිරෝධ සමාපත්තිය සම්බන්ධින්නේ නැහැ. කාටවත් ඇස නොගැටෙන තැනක කෙනෙක් නොයන තැනක තමයි නිරෝධ සමාපත්තියට සම්බන්ධින්. මොකද දින 7ක් වගේ ඒ අදිෂ්ඨානය තුල ඉන්නේ. නමුත් මේ රහතන් වහන්සේ ඒ වගේ කැලේ බොහොම නිෂ්කලංක කවුරුත් නැති තැනක නිරෝධ සමාපත්තියට සමවැදුනා. අර දර කඩන දරුව කට්ටියක්, ගොපලු දරුව කට්ටියක් මේක දකිනවා. මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන ඉන්නවා. මොකද්ද මේ සමාධිය කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හොල්ලලා බලනවා, තට්ටු කරලා බලනවා, කෝට්ටක් අරන් ගහලා බලනවා, හෙල්ලෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. මේ ළමයි හිතනවා මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කියලා. එහෙම හිතලා වටේට තියෙන දර ටික ඔක්කොම ගෙනල්ලා වට කරලා දාලා ගිනි තියනවා. දැන් මේ රහතන් වහන්සේව ගිනි ගන්නවා. නමුත් ගිනි තිබ්බට පස්සේ මේ ළමයි ටික යනවා. දැන් ඉතින් මේක ගිනි ගන්නවා කියලා දන්නවනේ. තීන කොට ටික ඔක්කොම දාලා ගිනි තියලා ළමයි ගියා. ගිහිල්ලා දවස් කීපයකට පස්සේ ළමයි දකිනවා මේ ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගිට්ටා. නැගිටලා පින්ඩ පාතේ වඩිනකොට මේ දරුවෝ දකිනවා දෙයියනේ අපි ගිනි තිබ්බ හාමුදුරුව තමයි මේ වඩින්නේ. එහෙනම් මේ අවතාරයක් මේ යක්ෂයේ කියලා අන්නේ ස්වාමීන් වහන්සේට පීඩා කරනවා. මොකද ඒගොල්ලෝ හිතේ මේක අවතාරයක් කියලා. එතකොට එහෙනම් බලන්න මෙතනදී අර දරුවෝ නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේට දර කොට දාලා ගින්දර දාලා ගිනි තිබ්බත් රහතන් වහන්සේ ගිනි ගත්තේ නැහැ. රූපය ගිනි ගත්තේ නැහැ. තේරෙනවද? එහෙනම් බලන්න දැන් මෙතනදී අර ළමයිට රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධුන රහතන් වහන්සේට මේ විදියට ගිනි තියන්න කියලා හිතෙන්නේ ඇයි? ඒ රහතන් වහන්සේට ඊට දාලා අකුසලයක් තිබ්බා. දැන් ඔබට හිතෙනවා නම් මාව ගිනි තියන්න ඕනේ කියලා දරුවෝ, ඒ මට ඊට දාලා අකුසලයක් තියෙනවා. ඒ නිසයි ඔබට ඒ හිත සකස් වුනේ. ඒ වගේ අර දරුවන්ට මේ රහතන් වහන්සේට දර දාලා ගිනි තියන්න ඕනේ කියලා දැනීම සකස් වුනේ මේ විදිහට ගිනි ගැනීමට අදාළ අතීත අකුසල් සංස්කාරයක් මේ රහතන් වහන්සේට තියෙනවා. තේන්නා? දැන් අර මුගලන් මහරහතන් වහන්සේට අතපය කුඩු කරගෙන පිරිනිවන් පාන්නුනේ ඒ අකුසලයක්නේ. ඒ වගේ මේ රහතන් වහන්සේටත් තිබ්බ අකුසලයක් අර වගේ ගිනි තබාලාම පිරිනිවන් පාන අකුසලයක්. නමුත් නොනා ඒ අකුසලේ විපාකයට ආවද? ආවේ නැහැ. ඒ අකුසලේ විපාකයට ආවේ නැත්තේ ඇයි? අර සමාධියේ නිරෝධ සමාපත්තියේ තියෙන බලවත් භාවය නිසා නෝනා. සංස්කාර බල රහිතමයි තියෙන්නේ. සංස්කාර විපාකෙට එන්නේ නැහැ. එගින අර වගේ සංස්කාරයක් විපාකෙට එන්න තිබ්බත් ළමයිට දැනීම සකස් වුණත් සංස්කාරයේ විපාකෙට එන්නේ නැහැ. ඇයි? අර උතුම් සමාධියේ තියෙන උත්කෘෂ්ඨ භාවය නිසා සංස්කාරයන් බල රහිත කරලයි තියෙන්නේ. එහෙනම් සංස්කාරයන් බල රහිත වුණා නම් සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය බල සහිතද බල රහිතද? බල රහිතයි. තේන්නා? මොකද විඥානය සකස් වෙන සංස්කාර බල රහිතමයි තියෙන්නේ. රහතන් වහන්සේව ගිනි තිබ්බට ගිනි ගත්තේ නැහැ. ඒ කියන්නේ සංස්කාර බල රහිත නිසා විඥානය බල රහිතව මේ ආයතන හයෙන් කොතන හරි රැඳිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විඥානය ශරීරය තුල නැහැයි කියන කාරණය. ඒතර විඥානය ශරීරය තුල නැහැ කියනවා නම් නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ තවස් සූත්‍රයක දේශනා කරන විඥානය රූපයෙන් බැස ගැනීමෙන් තොරව පැවැත්මක් නැහැ කියන කාරණය අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ තුල විඥානය නැහැ කියන කාරණයට වඩා විඥානය සංස්කාරයන් බල රහිතව තියෙන නිසා විඥානයත් බල රහිතව මේ ආයතන හයෙන් එකක් තුල තියෙනවායි කියන කාරණේ තමයි දකින්න ඕනේ. මම දකින දේ මේක වැරදි කියනවනම් සාදු සාදු, මං කැමති කෙනෙකුට කැමති අදහසක් දරන්න කියන කාරණේ මතක් කරනවා.